ජනම් ප්‍රතිකෝ අන්තර්ශීදයා විශේෂ දරමණඩල වැඩබන්න ගැතුම් කරු. අපි ඉත්තේටියට අද නෝවේ නානාපති කාර්යාලය ඉදිරිපිට දාවේ. එකට අද දවසේ අපි දන්නවා මේනකොට සංස්වාධ වැලැක්කින් පන්දයටේ සිරගත කලති අන්තර්ශීදයා විශේෂ දරමණඩලේ කැඳවම් කරු. වසන්ත මුදලිගේ සහෝදරයා ඒවගේ අන්තර්ශීදයා විශේෂ දරමණඩලේ කැඳවම් කරු. ගල සිතමා මේනකොට දින 83ක් යනවා රඳවා තබාගෙන. එකට ඊයේ දිනේ යෙදිනේදී නඩුවක් විභාග කෙරුණා. ඒකට අපි දන්නවා මේ සහෝදරෝ මේ අනීතිකව රඳවා තබා ගැනීමට විරුද්ධව අපි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තිබුණා. ඒකේ මූලික අයිතිවාසිකම් නඩුවේ ඊයේ කැඳවුණා. ඒකේ කැඳවිච්ච නඩුවේදී උසාවිය විසින් පිළිගත් සංගල් උසාවිය විසින් පිළිගත්තා මේ සහෝදරුන්ගේ මූලික අයිතිවාසිකම් නිශ්චිතවම කඩ වෙලා තියෙන කාරණා. ඒ කඩ වෙලා තියෙන කාරණාව නිසා යෙදිනේදී සංගල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග තුනක් ඉදිරිපත් කරා. ඒකේ එක නියෝගයක් තමයි වහාම මේ සහෝදරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙන නිසා වහාම මේ සහෝදරුන්ව වහාම අධිකරණය වෙත යොමු කරා. වහාම අධිකරණය වෙත යොමු කරා. ඊට පස්සේ වහාම අධිකරණ වෛද්‍යවරයෙක්ට මේ සහෝදරු යොමු කරන්න කියන කාරණා. ඊට පස්සේ ලෝයස්ලට ඒ කියන්නේ නීතිඥවරුන්ට ඕනිම අවස්ථාවක මේ සහෝදරු බලන්න පුළුවන් ඒ අවස්ථාව හදලා දෙන්න කියන එක ඊයේ දිනේදී ඒ තීන්දුව විසින් ලබා දුන්නා. උසාවි සංගල උසාවි අද දවසේදී මේ සහෝදරවරු වසන්ත මුදලිගේ සහෝදරයව අද උසාවියකට යොමු කරනවා. පහසක්වරයෙක් ලෙස අද යොමු කරනවා. ඒකට අද නිශ්චිතවම මෙතෙක් කස්වේමර්ශන ඒකකේ මෙතෙක් කල් එයාලා ගොනු කරපු මේ සහෝදරු සස්වාදීන් කියලා ගොනු කරපු ඒ සාක්ෂි සියලුම දේවල් ඒ වාර්තා ඉදිරිපත් කළා. ඒකට මේ වාර්තාවල අපි දන්න දැන් මේ සහෝදරු සස්වාදීන් නෙමෙයි කියලා අපි දන්නවනේ. මේ වාර්තාවල තියෙනවා නම් තියෙන්නේ මේ සහෝදරු සස්වාදීන් කියන කිසියම් හෝ සාක්ෂියක් තියෙනවා නම් තියෙන්නේ ඒ පට්ටකල් අමූලික බොරු තමයි මේ ඇතුළේ තියෙනවා නම් සස්වාදීන් විදිහට ලේබල් කරලා තියෙනවා. ඒ තියෙන බොරු. හරිද? නැත්තම් මේ වාර්තාවල කිසිම දෙයක් අඩංගු වෙන විදිහක් නැහැ. මොකද රටේ ජනතාවගේ ප්‍රශ්නවලින් බොහෝ කාලෙක පුරා අරගල කරේ හැදියත් ඒ නිසා ඒ කාරණාව තියෙනවා. ඒකට අපි එකක් හදනවා එළබෙන 18 වෙනකොට මේ සහෝදරු සිලගත කරලා දින 90ක් වෙනවා. ඒකට මේ සහෝදරුන්ව සිරගත කරලා ඒ දින 90 මේ රඳවා තබා ගැනීම නියෝදේ මාස 3 ඉවර වෙනවා 18 වෙනකොට. ඉතින් වහාම ඊට පෙර මේ සහෝදරු නිදහස් කරන්න කියන අදාළ ඒ අදාළ මැදිහත් කිරීම ජාත්‍යන්තරයෙන් කරන්න කියන්න මේ අපිත් එක්ක සම්බන්ධලා ඉන්න මානවිකම් සංවිධාන වලින් ඒ වගේම තානාපති කාර්යාල වලින් ඒ අදාළ මැදිහත් කිරීම කරන්න කියන එක මේ වෙලාවේ දැනුවත් කරන්න තමයි අපි අද විධාන මහකොමසාරිස් කාර්යාලය ඊට පස්සේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ඊට පස්සේ මේ විදිහට නෝවේ තානාපති කාර්යාලය හම් වෙන්නාවේ. ඒ නිසා මේ වෙලාවේ මුලින්ම රයිල් රාජපක්ෂලාට ඒ වගේම දේශපාලන පෙරලකෝල්ලාට ටිරා නලස්ලාට කියනවා මේ අනීතික මර්ධනය මේ තමන්ගේ ආණ්ඩුවේ නොහැකියාව වහගන්න තමන්ගේ ආර්ථික නොහැකියාව වහගන්න ආණ්ඩුවේ දුර්වලතාවය වහගන්න මේ කියන මර්ධනේ වහ අකුලා ගත යුතු. දැන් මේ වෙනකොට දේශපන්දු දෙන්න ෆෝන් විසින් يعني මේ නිසි ප්‍රතිපාටි ක්‍රියා ප්‍රතිපාටියට විරුද්ධව දාපු ලෙටර් එක දාපු ලියුම මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. ඒකට ඊ උසාවි විසින් මේක පිළිගත්තා. මේ කරලා තියෙන මැදිහත් කිරීම වැරදි මැදිහත් කිරීමක්. මොකද දේශපන්දු දෙන්න ෆෝන් ලෙටර් එකක් දානවා පොලිස් ප්‍රතිවරයා මගහැරලා ආරක්ෂක ලේකම් ඒ දාන ලෙටර් එක ඇතුළේ තියෙන මේ වසන්ත මුදලිගේ සහෝදර සිරිද මහාම්දුරෝ ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පහුගිය කාලයක් මේ රටේ පුරා සිදුණු ශස්ත්‍ර මේ කලාකාරී සිදුවීම් වලට ගෙවල් ගිනි තැබීම් වලට මිනිමැරීම් වලට මැදිහත් වුණා කියලා. හැබැයි නිශ්චිතව අපි දන්නවා මේ මැදිහත් කිරීම කරේ නැහැ කියන කාරණා. එතකොට මේ පුද්ගලික තරහ පිරිමහ ගන්න ඒ කියන්නේ දේශපාලන තෙන්නකෝන්ලා ඇතුළේ මේ පාර්ශ්වයන්ගේ පුද්ගලික තරහ පිරිමහ ගන්න ආණ්ඩුවත් එක පැත්තකින් මේ මර්ධනයට මැදිහත් වෙන මේ අනීතිකව කරන මේ පෞද්ගලික තරහ පිරිමහ ගන්න කරන මේ මර්ධනයට බැහැ යතුනේ. ඒ නිසා වහාම කියන මේ අනීතික මර්ධනය වහා අකුලා ගත යුතුයි. ඒ වගේම වසන්ත මුදලිගේ සහෝදරයා සිල්ල මහාම්බරෝම වහාම නිදහස් කර යුතුයි. එතනින් හරිය කියලා සියලු වරගල කරුව වහාම නිදහස් කර යුතුයි. කළ යුතුයි කියන කාරණා මෙලයි මතක් කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට කියන සියලු මානවිකම් අගෙන ජනතන්ත්‍රවාදී අගෙන සියලු බලවේගවලට කියන මේ සහෝදර නිදහස් කර ගැනීම අදාළ මැදිහත් කිරීම වහාම කරන්න කියන කාරණාව මෙලයි මතක් කරනවා. අපි නෝවේ තානාපති කාර්යාලයේ තානාපතිනි අපිට හම්බුණා හම්බුණා අපිට ඒ හම්බෙලා එයා දැනුවත් කරා මේකට දාලා මේ මැදිහත් කිරීම කරනවා. ඒකට එයාලා කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙට දාලා මැදිහත් කිරීම කරා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වෙන සෑම අවස්ථාවකම මැදිහත් කිරීම කරා. ඒක මේ මොහොතේ ඒකට දාලා මැදිහත් කිරීම කරනවා සහ මේ සෞදි නිදහස් කර ගැනීමට දාලා මේ මැදිහත් කිරීම නිශ්චිතව කරනවා කියලා සංදේශ බාර දුන්නා වුණා. අපි අද මැදිහත් සංදේශයක් බාර දුන්නා. මෙතෙක්කල් ආපු මේ මර්ධන වාර්තා මෙතෙක්කල් මේ මර්ධනයට මැදිහත් වුණු විදිහ මේ ආණ්ඩුව ඊට පස්සේ එතනින් හරිය කියලා දැන් මේ අලුත්ම තත්ත්ව සම්බන්ධව අපි ලිපියක් ඊට පස්සේ සංදේශයක් වාර්තාවක් බාර දුන්නා. ඒකේ හරහා මේ නොවේ තානාපති කාර්යාලය ඇතුළු අපි ඉදිරියටත් මේ තානාපති කාර්යාල ආදී දැනුවත් කිරීම කරන්න යුතු ස්ථාන අපි දැනුවත් කිරීමට දාලා මැදිහත් කිරීම කරනවා.